කොහොමදකින් කට්ටිය සාදරයෙන් පිළිගන්නවා අද 12 සිනමා 12 කපේ YouTube වැඩසටහන වෙත. හයවෙනි කොටසෙන් අපි බැලුවා ආයම නෙට් රජුගේ දෙවෙනියා වෙන්න පුළුවන් වුණා කියලා. වනචාරින්ගේ පහර දෙමකට බ්‍රෑන්ඩ් අහු වුණා. හැබැයි බ්‍රෑන්ඩ්ගේ අයියා රොබ් නිසා ඒකෙන් බේරෙන්න බ්‍රෑන්ඩ් පුළුවන් වුණා. ඒරි බලගටුවේ හිටපු අපේ කොටචරිත ටීරියෙන්ට පුළුවන් වුණා නඩුවක් පවත්වලා දිනන කෙනාට ඒකෙන් නිදහස් වෙන්න. නෙට් හොයාගත්තා සර්සිගේ ළමයි රොබර්ට්ගේ නෙවෙයි කියලා. අවසානට අපි දැක්කා ඩැනේරියස්ගේ අයියා විසේරියස් මෝඩ විදිහට හැසිරු නිසා කාල් ඩ්‍රෝගෝ විසින් විසේරියස්ගේ ඔළුවට රත්තරන් උණු කරලා දාලා විසේරියස් මරලා දැම්මා කියලා. ඉතින් මේ ටික තමයි 6 වෙනි කොටසේ උණු විශේෂ දේවල් උනේ. එහෙමනම් අද අපි බලන්න යන්නේ 7 වෙනි කොටස. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට පෙන්නනවා ලෑනිස්ටර්ගේ කඳවුරක් තියෙනවා. මෙතන ඉන්නවා ජේමි ලෑනිස්ටර්. ඔයාලට මතක ඇති ජේමි නෙට පහර දුන්න කියලා. මේ නිසා ජේමි දැන් ඉන්නේ එයාගේ තාත්තා ටයිවින් ලෑනිස්ටර් ගාව. ජේමි කියවන්නේ නෙට් නියෝගයක් දුන්නා සති දෙකක් ඇතුළත ටයිවින් ලෑනිස්ටර් කිංස් ලෑන්ඩ් වලට ආවේ නැති වුණොත් රාජ්‍ය ද්‍රෝහියෙක් විදියට නම් කරනවා කිව්ව දෙයි. මේ වෙලාවේදී ටයිවින් ඉන්නේ ලොකු ගෝණෙක්ව සුද්ධ කරන ගම. මේ ටයිවින් කියන්නේ ජේමිගේ සර්සිගේ වගේම අපේ කොටචරිත ටීරියන්ගේ තාත්තා. ටයිවින්ට ගොඩක් සල්ලි වගේම ලොකු හමුදාවකුත් ඉන්නවා. ඒ වගේම වැඩ කරන්නේ හොඳට මොලේ පාවිච්චි කරලා. ටයිවින් ජේමිට කියනවා තමුන් නෙට් පහර දුන්න එක තනිකරම මෝඩ වැඩක්. ලැනිස්ටර්වරු මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැහැ කියනවා. මේකට ජේමි කියන්නේ කැට්ලින් අපේ මල්ලි ටීරියන් වල්ලගත්තා. ඒකයි මම නෙට් ගැහුවේ කියලා කියනවා. මේකට ටයිවින් ටිකක් තරහා යනවා. ටයිවින් කියනවා ඇයි තාම නෙට් ස්ටාක් පණ විඩින් ඉන්නේ? ලැනිස්ටර්වරු කවදාවත් නායකයෝ නෙවෙයි. ටීරියන් කියන්නේ ලැනිස්ටර්වරුන්ගේ එපාම කරපු එකෙක් වුණාට එයත් ලැනිස්ටර්වරයෙක් කියලායි ටයිවින් කියන්නේ. ජේමි කියනවා මම හිතුවේ නෑ ඔයා ටීරියන් ගැන ඔය තරම් වදවේ කියලා. ඔයා වැඩි එයා ගැන හෙව්වේ නෑ කියලා තමයි ජේමි කියන්නේ. ටයිවින් කියනවා ඒ වගේම වැඩක් නෑ. ඔයා ලැනිස්ටර්වරයෙක්. නමුන්ට මිනිස්සු හොරෙන් කියන්නේ රජුන් නසන්න කියලා. දැනට රජවරු දෙන්නෙක්ගේ ආරක්ෂකයා වෙලා වැඩකාරයෙක් විදිහට තමුන් හිටියේ. දැන් වන් නියම ලැනිස්ටර් කෙනෙක් වෙන්න. ඔයාට ඕන ටාගෙරින් වංශය වගේම ලැනිස්ටර් වංශයත් විනාශ වෙනවා බලන්නද කැමති කියලා ටයිවින් ජේමිට කියනවා. මේ වෙලාවේදී නෙට් ගාවට එන සර්සි නෙට් ගෙන් අහනවා ඔයා ඉන්නේ වේදනාවේ වගේ. ඔයාට මේ ගැළපෙන්නේ නැහැ. ඇයි ගෙදර යන්නේ නැත්තේ අහනවා. නෙට් කියනවා මම දන්නවා ජෝන් ඇරන් මැරෙන්න හේතුව. ජේමි වගේ සහෝදරයා නෙවෙයි ආදරවන්තයා නේද කියලා නෙට් කියනවා. සර්සි නම් කියන්නේ අපි සහෝදරයෝ. අපි එකටම ඉපදුනේ. අපි ඉන්නේ එකට. අපිව වෙන් කරන්න බෑ කියලා තමයි සර්සි කියන්නේ. නෙට් තේරෙනවා බ්‍රෑන්ඩ් පවුරෙන් වැටෙන්න හේතුව සර්සි සහ ජේමි කියලා. මේක නෙට් සර්සිගෙන් අහනවා මගේ පුතා ඔයාලා දෙන්නා එකට ඉන්නවා දැක්කා නේද කියලා. මේකට සර්සි කියනවා සතරදානී හැම ගැහැණු ළමෙක්ටම ඕන උනේ රොබර්ට්ගේ රැජින වෙන්න. මට රොබර්ට්ගේ බිරිඳ වෙන්න පුළුවන් වුණාට රොබර්ට් කැමති උනේ ඔයාගේ නංගිය විවාහ කරගන්න කියලා කියනවා. නෙට් නම් කියන්නේ මම කැමති නෑ ඔයාගේ පවුලේව මරලා දාන්න. පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් ගියොත් බේරෙන්න පුළුවන් වෙයි. නැති වුණොත් රොබර්ට් මොනවා කරයිද දන්නේ නෑ කියලා නෙට් කියනවා. ඔයාලට මතක ඇති බ්‍රෑන්ඩ් මරන්න ආපු වනචාරින්ගෙන් එක ගැහණු කෙනෙක්ව මරණේ නැතුව රොබ් බේරගත්තා කියලා. මේ ගැහණු කෙනාගේ නම තමයි ඕෂා. ඕෂා දැන් ඉන්නේ වින්ඩපෙල් වල වැඩකාරියෙක් විදියට තමයි ඉන්නේ. ඕෂා ඉන්න තැනට එනවා තියෝන්. තියෝන් කියන්නේ ගොඩක්ම ගැහණු අයත් එක්ක වැරදිර හැසිරෙන කෙනෙක්. තියෝන් ඕෂාට කියනවා මගේ තාත්තා බෙලෝන් ග්‍රෙජොයි අයන් දූපත්වල පාලකයා. ඊළඟට රජ වෙන්න ඉන්නේ මම. ඒ නිසා කතා කරනකොට උතුමාණන් කියලා කතා කරන්න කියලා තියෝන් කියනවා. හැබැයි ඕෂා පවුරෙන් එහා පැත්තේ වනචාරි ගැහණු කෙනෙක්. මේ නිසා ඕෂා තියෝන්ව වැඩිය ගණන් ගන්නේ නැහැ. ඕෂා ළඟට එන තියෝන් කියනවා තමුන් අපේ වැඩකාරයෙක්. ඒ විදියට හිටියොත් හොඳයි කියනවා. ඒත් එක්කම මෙතනට වින්ටර්බෙල් ප්‍රධානියෙක් වෙන මාස්ටර් ලුවින් ඇවිත් තියෝන්ට කියනවා මේ කාන්තාව අපේ අමුත්තෙක්. ඒ නිසා අපි හරියට මෙයාට සලකන්න ඕන කියලා කියනවා. මේ නිසා තියෝන් මෙතනින් යනවා. තියෝන් ගියාට පස්සේ මාස්ටර් ලුවින් ඕෂාගෙන් අහනවා ඇයි මෙහාට ආවි කියලා. ඕෂා කියනවා මෙහාට එන්න නෙවෙයි හැදුවේ. පුළුවන් තරම් දකුණට යන්න තමයි අපි හැදුවේ. දීර්ඝ රාත්‍රිය එන්න කලින් කියලා ඕෂා කියනවා. මාස්ටර් ලොවින් අහනවා ඒ තරම් මොනවද බය වෙන්න තියෙන්නේ කියලා. ඕෂා කියනවා දවල් නිදාගෙන රැයට දඩේම යන දේවල් තියෙනවා. මම කියන්නේ සත්තු ගැන නෙවෙයි කියනවා. මේකට මාස්ටර් ලොවින් කියනවා ඔයා ඔය කියන ජාතියේ අය මීට අවුරුදු දහස් ගාන කලින් යන්න ගියා කියලා. හැබැයි ඕෂා කියනවා ගිහින් නෑ නාගේ මිනිස්සුයෝ. උන් නිදාගෙන ඉන්නේ. දැන් උන් නිදාගෙන ඉවරයි කියලා කියනවා.
ජෝන් ස්නෝසා සෑම් මේ වෙලාවේදී ප්‍රාකාරයේ උඩ එහා පැත්තේ මොනවද වෙන්නේ කියලා බලන ගමන් ඉන්නේ. ජෝන් දකිනවා අශ්වයෙක් විතරක් මිනිස්සෙක් නැතුව එනවා කියලා. ඉක්මනටම පහළට ගේන් දොර ඇරලා අශ්වය ප්‍රාකාරයෙන් මේ පැත්තට ගන්නවා. ඇතර මේ අශ්වයා ජෝන් ස්නෝගේ මාමා බෙන්ජන්ගේ. අශ්වය විතරක් ආව නිසා ජෝන් බය වෙනවා බෙන්ජන්ට මොනහරි වෙලා ඇති කියලා. හදිසියෙම නෙට් ගාවට එන රොබර්ට්ගේ සහෝදරයා රෙල්ලි කියනවා නෙට් රොබර්ට් ගැන දෙයක් කියන්න ඕන. අපි දඩේ මේ යනකොට ඌරෙක් රොබර්ට්ට පහර දුන්නා කියලා කියනවා. මේ වෙලාවේදී ඌරගේ පහර දීමත් එක්ක රොබර්ට් ඉන්නේ ඇඳට වෙලා. රොබර්ට් ළඟ ඉන්නවා ජොප්රි. රොබර්ට් ජොප්රිට කියනවා මට මීට වඩා ඔයත් එක්ක ඉන්න තිබ්බා පිරිමියෙක් වෙන විදිය පෙන්වන්න කියලා කියනවා. මම තාත්තා කෙනෙක් වෙන්න හිතුවෙම නෑ කියලා රොබර්ට් කියනවා. ඒත් එක්කම රොබර්ට්ට බලන්න නෙට් එනවා. තුවාලේ බලන්න එපා කියලා රොබර්ට් ජොප්රිට මෙතන යන්න කියනවා. නෙට් රොබර්ට්ගේ තුවාලේ බලනවා. ඇත්තන රොබර්ට් ඉන්නේ හොඳටම තුවාල වෙලා ගොඩක් අමාරුවෙන්. රොබර්ට් කියනවා ගඳ ගහනවා නෙට් මරණයේ තරම් ගඳයි මට දැනෙන්නේ නෑ කියලා හිතන්න එපා කියනවා. ඒ වගේම නෙට් මමත් ඌට වැඩේ දුන්නා. ඌගේ මොළේටම මම කිනිස්ස බැස්සුවා. බොරු නම් ඔය රෙන්ලිගිනුයි බැරිස්ටන්ගිනුයි අහන්න කියනවා. රොබර්ට් කියනවා රාජධානී තිබ්බ ලොකුම අවමගුල තියන්න මාව මරපු ඌරව හැමෝටම කන්න දෙන්න කියලා කියනවා. මේ වෙලාවේදී රොබර්ට් කියනවා දැන් හැමෝම යන්න මර නෙට් එක තනියම කතා කරන්න ඕන කියලා කියනවා. සර්සිට ලකුණක් දාගන්න ඕන නිසා මෙතන මමත් ඉන්නම් කියනකොට රොබර්ට් කියන්නේ හැම කෙනෙක්ම මෙතනින් ගියොත් හොඳයි කියලා. මෙතන හිටපු හැම කෙනෙක්ම ගියාට පස්සේ රොබර්ට් නෙට් කියනවා මේසි උඩ කොළයි තින්තයි තියෙනවා මම කියන දේවල් ලියාගන්න කියලා කියනවා. රොබර්ට් කියනවා බැරදියන් වංශයේ පළමු රොබර්ට්ගේ නාමයෙන් මම අනකරනවා ස්ටාක් වංශයේ ඒලාඩ් නම් ස්ටාක්ව රාජධානී වැඩබලන පාලකයා ලෙස මගේ මරණයෙන් පසුව පාලන කටයුතු කරන ලෙස මාගේ පුත්‍ර ජොප්රි නිසි වයසට එළබෙන තෙක් කියලා රොබර්ට් කොළේ අරගෙන රොබර්ට්ගේ අසනක් දානවා. ඒ වගේම රොබර්ට් කියනවා මම මැරුණාට පස්සේ ඔක කවුන්සලරයට දෙන්න මෙදෙනින් පස්සේ පාලකයන් නෙට් ඔයා මම හිතනවා ඔයා ඒ දේ හරියට කරයි කියලා. අර කෙල්ල ඩැනේරියස් බෙලිෂ් වාරියස් වගේ මාලි රෙන්ලි මේ කාගින්වත් මට වැඩක් නැහැ. වැදගත් වෙන්නේ ඔයා විතරයි. මගේ පුතා බලාගෙන නෙට් එයාව හොඳ කෙනෙක් කරන්න වේදනාවට මොනහරි දීලා මට මැරෙන්න දෙන්න කියලා රොබර්ට් කියනවා. රොබර්ට්ගේ කාමරෙන් එළියට එන නෙට් බැරිස්ටන් සෙල්මි නයිටරයා කියනවා රජතුමා අපිට අනකලා පැත්ත කරලා ඉන්න කියලා. ඒකයි අපින මොනවත් කරගන්න බැරි වුණේ කියනවා. හැබැයි නෙට් කියන්නේ ඔයාගේ වැරද්දක් නැහැ බැරිස්ටන්. එයාට එයාගෙන් බේරෙන විදියක් නැති නිසායි මෙහෙම වුණේ කියනවා. වාරියස් ළඟට එන නෙට් කියනවා ඩැනේරියස්ට කරන්න ඉන්න දේ කරන්න එපා. ඒ වැරද්ද හරිගස්සන්න කියනවා. හැබැයි වාරියස් කියන්නේ දැන් නම් එකට ගොඩක් පරක්කු වැඩි. දැනටමත් ඩැනේරියස් මැරලා ඇත්තේ කියනවා. අපිට දැන් කාල් ඩ්‍රෝගෝ සහ කලිසිය පෙන්නනවා. කාල් ඩ්‍රෝගෝ කියනවා ලෝකයේ දිනන මගේ පුතාට යකඩ සිංහාසනය ඕන නෑ කියනවා. කලිසි කියන්නේ අනාවැකි වලට අනුවනක් අපේ පුතා ලෝකෙ කෙලවරටම යනවා කියලායි තියෙන්නේ කියනවා. මේකට කාල් ඩ්‍රෝගෝ කියනවා අපි කවුරුත් ලුණු මුහුද පහු කරලා ගිහින් නෑ. අපිට ඒවා විෂයි. ඒක නා වෙන්නේ නැතිවේ කියලා කාල් ඩ්‍රෝගෝ කියනවා. හැබැයි කලිසි කියන්නේ ලෝකයේ මුහුදෙන් කෙලවර වෙන්නේ නෑ. මුහුදෙන් එහා පැත්තේ තවත් කුණු ගොඩක් තියෙනවා. නිදහස් නගරවල නැව් දහස් ගණනක් තියෙනවා. පියාඹන ලී අශ්වයොත් ඉන්නවා කියනවා. කාල් ඩ්‍රෝගෝ කියනවා ඔය සිංහාසන ගැනයි අශ්වයෝ ගැනයි කිව්ව දේවල් ඇති. එයාට ඕන කරන්නේ අශ්වයෙක් විතරනේ කියලා කියනවා. ඩැනේරියස් යන ගමන් මොමන්ට කියනවා කාල් ඩ්‍රෝගෝ අපිට ගෙදර යන්න උදව් කරන්නේ නැති වෙයිද කොහොමද අපි යාට තේරුම් කරවන්නේ කියලා අහනවා. මොමන්ට කියන්නේ බය නැතුව ඉන්න කලිසි ඩොත්රාකිවරු වැඩ කරන්නේ එයාලට හිතන වෙලාවට. මම පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම අපි ගෙදර යනවා කියලා මොමන්ට කියනවා. ජෝරා මොමන්ට යනකොට පොඩි ළමයෙක් කතා කරලා කියනවා ඇන්ඩල්වරුන්ගේ ජෝරා ඔයාට මකුලුවා මතක් කරන්න කිව්වා. ඔයාට සුබැතුමුත් එවලා දෙනවා. ඔයාට රාජකීය සමාවත් හම්බ වෙනවා. දැන් ඔයාට ගෙදර යන්න පුළුවන් කියලා මේ පොඩි කොල්ලා මෙතනින් යනවා. මේ වෙලාවේදී ඩැනීරිස් එනවා වයින් විකුණන වෙළෙන්දෙක් ගාවට. මේ වෙළෙන්දා කියනවා කලිසිට මම ගාන වීදුරුවක් දෙන්නම් එක උගුරක් බීලා රස මොන වගේද කියන්න කියනවා. මේ දේ බලාගෙන ඉන්නවා ජෝරා මොමන්ට්. මොමන්ට තේරෙනවා මෙතන වෙන්නේ වයින් වල දෙයක් නෙවෙයි වෙනින්ම දෙයක් කියලා. මේ වෙළෙන්දත් කරන්නේ වෙළෙන්දා ගානේ වයින් පීපයක්ම නිකන් දෙනවා කියලා ඩැනීරිස්ට වයින් පීපයක්ම දෙනවා. ඒත් එක්කම මෙතනට එන ජෝරා මොමන්ට් කියනවා මට හොඳටම තේබා හැදිලා ඉන්නේ ඔය වයින් බැරල් එකෙන් මර ටිකක් දෙන්න කියනවා. මෙතනදි වෙළෙන්දා එකක් බය වෙනවා. කොහොම හරි වෙළෙන්දාත් කියපු විදියටම වයින් බැරල් එක අරිනවා. වෙළෙන්දා කියනවා මේ තරම් වඩින වයින් ඔහෙට දෙන්න බෑ. මේක මම දෙන්න හැදුවේ කුමරියට කියනවා. ඩැනීරිස්ට තේරෙනවා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. මේ නිසා ඩැනේරියසුත් කියන්නේ කියපු විදියටම කරන්න කියලා.
කියපු විදියටම මේ වෙලෙන්දා ජෝරා මොමන්ට් වයින් බැරල් එකෙන් වීදුරුවක් වත් කරලා දෙනවා. මේක බොන්න කලින් ජෝරා මොමන්ට් කියනවා මට කලින් ඔයා පොඩ්ඩක් බීලා ඉන්න කියලා. මේකෙන් වෙලෙන්දා පොඩ්ඩක් අවුල් වෙලා කියනවා මම වයින් විකුණන වෙලෙන්දේ. වයින් විකුණන අය වයින් බිව්වොත් අවුල්. අනිත් එක වයින් බොන්න තරම් මම වටින කෙනෙකුත් නෙවෙයි කියනවා. හැබැයි ඩැනිස් කියනවා නෑ තමුන් මේක බොන්න ඕනිමයි කියලා. කලින් සිට මොනවත් කියන්න බැරි නිසා මේ වෙලෙන්දා වයින් වීදුරුවත් අරගෙන බොන්න හදනකොටම ඒක විසික් කරලා දාලා මෙතනින් දුවන්න පටන් ගන්නවා. හැබැයි වැඩි දුරක් මේ වෙලෙන්දට දුවන්න වෙන්නේ නෑ. කලිසිගේ ආරක්ෂාවට ඉන්න රේකාරෝ කියන කෙනා මේ වෙලෙන්දව අල්ල ගන්නවා. නයිට් සෝච් වලට බැඳුණු අයට නයිට් සෝච් වල ප්‍රධානීෙක් වන මොමඩ් කියනවා තමුන්ලා මෙහෙට ආවේ අපරාධකාරයෝ, දඩයක්කාරයෝ, ඉස්ත්‍රි දූෂකයෝ, මිනිමරුවෝ හොරු විදියටයි. නම්බුවක්වත් යාළුවන්වත් නැතුව දන්වල් දාගෙනයි තමුන්ලා මෙහෙට ආවේ. දුප්පතුන් පෝසතුන් විදියටයි තමුන්ලා ආවේ. සමහර අයට ශ්‍රේෂ්ඨ වංශවල නම් තියෙනවා. අනිත් අයට අවජාතක නම් හරි වෙන කිසිම නමක් නැතුව ඇති. හැබැයි ඒ කිසිම දෙයකින් දැන් වැඩක් නැහැ. ඒ ඔක්කොම දැන් අතීතයේ දේවල්. මෙහි මේ ප්‍රාකාරයේ අපි හැමෝම එකම වංශේ. මෙහෙට තමුන්ලා හැම කෙනෙක්ම අලුත් ජීවිතයක් පටන් ගන්නවා. නයිට් සෝච් වල ඉන්න පිරිමි සේවය කරන්නේ රාජධානියට මිසක් රජෙක්ටවත් නායකෙක්ටවත් වංශයේ නම්බුව වෙනුවෙන්වත් නෙවෙයි. සල්ලිවලටවත් කීර්තිය නිසාවත් නෙවෙයි. කාන්තාවගේ ආදරය නිසාවත් නෙවෙයි. රාජධානියයි ඒකේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් විතරයි කියලා මොමන්ට් කියනවා. ඒ වගේම මොමන්ට් කියනවා හැම කෙනෙක්ටම දිව්‍ය වචන මතක ඇති. ඒ දේවල් කියන්න කලින් හොඳට හිතන්න. පැනලා ගියොත් ඒකට හම් වෙන දනුව වෙන්නේ මරණය. ඉර බහිනකොට නමුල්ලට දිවුරුම දෙන්න පුළුවන් කියලා මොමන්ට් කියනවා. මෙතන ඉන්න අයගෙන් ආයමත් මොමන්ට් අහනවා පරණ දෙවියන්ව අදහන කවුරු හරි ඉන්නවද කියලා. මෙතනදී ජෝන් ස්නු නැකිල්ලා කියනවා මම අදහන්නේ පරණ දෙවියන්ව කියලා. මොමන්ට් කියනවා එහෙමනම් ඔයාගේ මාමා බෙන්ජන් වගේම හදවත් ගහලඟ ඔයාගේ දිවුරුම දෙන්න කියලා කියනවා. මේ දෙකම සෑමුත් නැගිටිනවා. සෑම් අහනවා මටත් ජෝන් එක්ක එතනදී දිවුරුම දෙන්න පුළුවන්ද කියලා. මෙතන ඉන්නවා සෑම්ටයි ජෝන්ටයි කැමති නැති කෙනෙක්. ඒ තමයි සර් ඇලිස. සර් ඇලිස අහනවා ඔයාගේ තාත්තාගේ වංශයේ දෙවියන්ව අතෑරලා පරණ දෙවියෙක්ව හොයන්නේ ඇයි කියලා. මේකට සෑම් කියනවා සත් දෙවියෝ මගේ දේවලට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ පරණ දෙවියන්වත් මට කැමති විදි දන්නේ නැහැ කියලා සෑම් කියනවා. මොමන්ට් කියනවා ඔයාලට කැමති දෙයක් කරගන්න කියලා. නයිට් සෝච් වලට බැඳුණු අයට පැවරණ වැඩ කොටස් මොමන්ට් කියනවා සෑම්ට හම්බ වෙන්නේ ආවතේ වැඩ කරන්න. ෆිෆ්ට වෙන්නෙත් ආවතේව කරුවෙක් වෙන්න. ස්ට්‍රේන් රේන්ජ කෙනෙක් වෙන්න. ඒ වගේම මෙච්චර දක්ෂ ජෝන් ස්නෝඩ වෙන්නෙත් ආවතේව කරුවෙක් වෙන්න. ජෝන්ට තේරෙනවා මේ කරලා තියෙන්නේ සර් ඇලිස කියලා. නයිට් සෝච් වල ප්‍රධානීෙක් වෙන මාස්ටර් ඒමන් ඇවිත් ආවතේ වැඩවලට ඉන්න අයට තමන්ගේ වැඩ කොටස මොකද්ද කියලා කියනවා. මාස්ටර් ඒමන් ජෝන් ස්නෝඩ කියනවා ප්‍රධානි මොමන් ඔයාව ඉල්ලුවා එයාගේ පුද්ගලික ආවතේව කරුවා විදියට. ජෝන්ට මේකට හොඳටම තරහ ගිහින් ඉන්නේ. ජෝන් කියනවා ප්‍රධානියට කෑම ටික දෙන්නයි නාන්න උණු වතුර දෙන්නයි ඕන මමද කියලා අහනවා. මාස්ටර් ඒමන් කියන්නේ අනිවාර්යයෙන්ම තව කාමරේ ගිනි මැලේ නිවෙන්න නොදී තියාගන්නත් ඕන. දවස ගානේ එයාගේ ඇඳරෙදි මාරු කරන්නත් ඕන. තව ප්‍රධානියා කියන හැම දෙයක්ම ඉටු කරන්නත් ඕන කියලා මාස්ටර් ඒමන් කියනවා. හොඳටම අවුලෙන් සහ තරහකින් ඉන්න ජෝන් නෙස්නෝ මාස්ටර් ඒමන් ගාවට ඇවිත් අහනවා මාව පේන්නේ සේවකයෙක් විදියටද කියලා. මාස්ටර් ඒමන් කියන්නේ අපිට නම් පේන්නේ නයිට් සෝච් වල කෙනෙක් විදියට. සමහර විට අපිට වැරදිලා වෙන්නත් පුළුවන් කියලා කියනවා. මේ දේවල් නිසා ජෝන් නෙස්නෝ මෙතන යනවා. ජෝන් ස්නෝ ළඟට යන සෑම් කියනවා ජෝන් පොඩ්ඩක් ඉන්න එයාලා කරන දේ පේන්නේ නැද්ද කියලා. හොඳටම තරහකින් ඉන්න ජෝන් කියනවා මේ දේවල් කරලා තියෙන්නේ සර් ඇලිස. එයා මගෙන් පළිගන්නවා. ආවදේව කරුව කියන්නේ වැඩකාරයොන්ටම තමා. ඔය කාටත් වඩා හොඳට මට අශ්වය පදින්න පුළුවන් සරන් කරන්න පුළුවන් කියනවා. ජෝන්සන් සෑම් ළඟ ඉන්න පීප් කියනවා මම වැඩ කරේ ප්‍රධානීෙක් ගාව. මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ මිනිස්සයා මට කරදර කරන්න හැදුවා. ඒත් එයාලා කිව්වේ රත්තරන් හොරගම් කරන්න හැදුවට තමුන්ව නයිට් සෝච් වල දානවා කියලා. ඉතින් මම ආවා ලෝකේ කෙලවරට. මෙතන ඉන්නේ වැඩ කර නැති උන් ටිකකුයි නාකියෝ ටිකකුයි විතරක්. ඒ ඇරෙන්න සින්දු කියන අය මෙහෙ නෑ කියලා පීප් මිදෙනින් යනවා. පීප් ගියාට පස්සේ සෑම් ජෝන්ට කියනවා ඒ නාකියා තමයි නයිට් සෝච් වල ඉන්න ලොක්කා. තමුන් එයාට හැම වැඩේම කරන්න ඕනි. ඔව් ඒක ඇත්ත. පොඩ්ඩක් හිතන්න ජෝන්. ඔයා හැම දෙයක්ම දැනගන්නවා. හැම දෙයකම කොටස්කාරයෙක් වෙනවා. අනිත් එක එයාමයි ඔයාව ඉල්ලුවේ. ඔයාව නායකත්වයට සූදානම් කරන්නයි එයාට ඕන කියලා සෑම් ජෝන්ට කියනවා. හැබැයි ජෝන් කියනවා මට ඕන උනේ රේන්ජ කෙනෙක් වෙන්න. දැන් මට හැමදේම තේරෙනවා කියලා ජෝන් කියනවා.
යනගමන් නෙට් ගාවට එන රෙන්ලි අහනවා ඉස්ටා කුතුමානෙනි මට පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද කියලා මේ නිසා නෙට් එයාගේ ආරක්ෂකයින්ට පොඩ්ඩක් එහාට යන්න කියනවා ආරක්ෂකයෝ ගියාට පස්සේ රෙන්ලි කියනවා එයා ඔයාව වැඩ බලන්න පත් කරා හැබැයි සර්සිට ඒ වගේ වැඩක් නැහැ මට පයක් දෙන්න මම 100 දෙනෙක් එකතු කරලා දෙන්නම් කියනවා නෙට් අහනවා මම මේ 100 දෙනාගෙන් මොනවද කරන්න ඕන කියලා රෙන්ලි කියනවා අපි පහර දෙන්න ඕන හැම කෙනෙක්ම නිදාගෙන ඉන්න වෙලාවේදී ජොප්‍රිව අපේ බාරයට ගන්නත් ඕන බාරකාරය වුණත් නැතත් රජුව අල්ලන් ඉන්න කෙනා තමයි රාජධානියේ අල්ලගෙන ඉන්නේ ඔයා පරක්කු වෙන්න වෙන නෙට් සර්සිට පුළුවන් වෙනවා ලෑස්ති වෙන්න රොබර්ට් මැරෙනකොට අපි දෙන්නටම පරක්කු වැඩි වෙයි කියලා කියනවා මේකර නෙට් කියන්නේ ඔයාගේ අයියා ස්ටැනිස් බැරතියෙන්ද තමයි උරුමේ තියෙන්නේ කියලා. හැබැයි රෙල්ලි කියන්නේ දැන් උරුමේ ගැන කතා කර කර ඉන්න බෑ. ඔයා පිස්සු රජාට එරේව කැරළු ගැහුවා වෙලාවේ කිසිම දෙයක් හිතුවේ නෑ. දැනුත් හිතන්න එපා. ස්ටැනිස් මේකට ගැළපෙන්නේ නෑ. ගැළපෙන්නේ මම නෙට් උතුමාණෙනි. මාව පත් කරන්න කියලා රෙල්ලි කියනවා. හැබැයි නෙට් කියන්නේ ස්ටැනිස් හමුදා නායකයෙක්. දක්ෂ සටන්කරුවෙක්. ගැළපෙන්නේ එයා කියනවා. මේක රෙන්ලි කියන්නේ නෙට් ඔයා තාම හිතන්නේ හොඳ සොල්දාදුව හොඳ රජවරු වෙයි කියලා හිතනවද කියලා නෙට් නම් කියන්නේ මම රොබර්ට්ගේ අන්තිම පැය කීපේ එයාගේ ලෙවල්ට අගෞරව කරන්නේ නැහැ බයෙන් ගෑන් ළමයින්ව ඇඳවල වලින් ඇදගෙන යන්නේ නැහැ කියලා නෙට් මෙදෙනින් යනවා නෙට් ලියුමක් ලියලා එයාගේ සේවකයට දෙන ගමන් කියනවා ඔයා අද රාට ඩ්‍රැගන් ස්ටෝන් වලට යන්න මේක ස්ටැනිස් බැරතියන්ගේ අතරම දෙන්න කියලා කියනවා ඒත් එක්කම මෙතනට එනවා බෙලිෂ් නෙට් බෙලිෂ්ට කියනවා රජතුමාට පුතාලා නැහැ ජොප්‍රී ටෝමන් කියන්නේ ජේමි ලැනිස්ටර්ගේ ළමයි මේ නිසා රජතුමා මැරුණම රජකම යන්නේ රජතුමාගේ සහෝදරයා ස්ටැනිස් බැරතියන්න කියලා නෙට් කියනවා බෙලිෂ් කියනවා ස්ටැනිස්ට බෑ ඔයා නැතුව රජකම ගන්න මෙතනදී ඔයා ජොප්‍රීට උදව් කරන්න ඕන ඔයයි රජුගේ දෙවෙනියා රාජධානී ආරක්ෂකයා ඔක්කොම බලේ දින්නේ ඔයාරනේ ලැනිස්ටර් එක්ක සමාදාන වෙලා කොටාව නිදහස් කරලා ඔයාගේ දුව ජොප්‍රීට බන්දලා දෙන්න. දවසක ජොප්‍රී අවුලක් වෙනවා වගේ දැනුනොත් අපි රෙන්ලි රජකම දෙමු. කොහොමත් මේවා ඔයාට තනියම දරා ගන්න බෑනේ. මමත් ඔයත් එක්ක ඉන්නවා කියලා බෙලිෂ් කියනවා. හැබැයි නෙට් කියන්නේ මගේ ළමයාව මරන්න හදපුන් එක්ක සමාදාන වෙන්නේ නෑ කියනවා. නෙට් කියනවා මට ලැනිස්ටර්වරු පරාද කරන්න නගරය ආරක්ෂා කරන බලෑණිය ඕන. එයාලා 2000ක් විතර ඉන්නවා. එයාලා රජුගේ සාමයේ රැකගන්න පොරොන්දු වෙලානේ ඉන්නේ කියලා නෙට් කියනවා. බෙලිෂ්නම් කියන්නේ බලන්නකෝ නෙට් ඔයාදියා ඔබතුමා දන්නවා මම ලව්ව කරගන්න ඕන දේ. ඒත් ඔයාලේ කරගන්න බෑ. රජන එක රජෙක්ව පත් කරන්න හදනකොට දෙවෙනියා තව කෙනෙක්ව පෙන්නනවා. එයාලට ගෙවණ කෙනාගේ අණ පිළිබඳින්නයි ඕන කියලා බෙලිෂ් කියනවා. නයිට් සර්ච් වල දියුරුම දෙන්න ඕන නිසා ජෝන් නිෂ්නෝ සහ සෑම්වෙල් ටාලි යනවා හදවත් ගහ ළඟට. මෙයාලා මෙතනදී දියුරුම දෙනවා. මගේ වචන අහලා මගේ දියුරුම සාක්ෂිකාරයෝ වෙන්න. රෑ එළඹෙන විට මගේ රැකවල ඇරඹේ. මගේ මරණය තෙක් එය අවසාන නොවේ. මට බිරිඳක් පවා ගන්න බෑ. දේපල තියාගන්න බෑ. දරුවන්ට පියෙක් වෙන්නත් බෑ. මම ඔටුනුවත් තේජසවත් පදන්නේ නෑ. මා මාගේ තන ජීවත් වී මිය දෙමි. මා අඳුරේ අසිපත වෙමි. මා ප්‍රාකාරයේ ආරක්ෂකයෙක් වෙමි. මා රාජධානියේ මිනිසුන් රකින්න පලියක් වෙමි. මා මේ රැයේ හා එළවෙන හැම රැයකදීම නයිට් සොච්චත මාගේ ජීවිතේ හා නම්බු පුදුදෙමි කියලා ජෝන් සහ සෑම් එයාලගේ දියුරුම දෙනවා. ඉතින් දැන් ඉඳලා සෑම්වෙල් ටාලිත් ජෝන් නිෂ්නෝත් නයිට් සොච්චල ආරක්ෂකයෝ වෙනවා. මෙයාලා දකිනවා ජෝන්ගේ උර්කයා මොකද දෙයක් අරගෙනවා කියලා. ඇත්තට මේ මිනිස්සෙගේ අතක්. ඩැනේරියස් මරන්න හදපු වෙලෙන්දව කණුව ගැට ගහලා තියෙනවා. ඩැනේරියස් අහනවා මොහොමඩ්ගෙන් මෙයාට මොනව කරයිද කියලා. මොහොමඩ් කියන්නේ මෙයාව අශ්වයෙක්ගේ ගැට ගහගෙන පුළුවන් තරමක් ඇදගෙන යයි කියලා. ඩැනේරියස් අහනවා මගේ අයියාත් මැරුණ එකේ තවත් මගේ පස්සෙන් කටිය වන්නේ යයි කියලා. මොහොමඩ් කියන්නේ කලිසියව කොතන හැංගුණත් එයාලා කවදාවත් දඩේම නවත්තන්නේ නැහැ. ඔයා මැරෙනකම්ම එයාලා කටිය වෙයි කියලා මොහොමඩ් කියනවා. ඒත් එක්කම මෙතනට කාල් රෝගු වෙනවා. කාල් රෝගෝ කලිසි ළඟට ගිහින් ඔයාට තුවාලද මොනවද උනේ අහනවා. ඒ වගේම ජෝරා මොමොන්ට කාල් රෝගෝ කියනවා ඔයා කරපු දේ දැනගත්තා. ඔයාට කරන ගෞරවයක් විදියට ඔයා පෙන්වන ඕනම අශ්වයෙක්ව ඔයාල ලැබෙයි කියලා කියනවා. ටැනේරිස්ට කරන්න හදන දේ නිසා කාල් රෝගෝ දැන් කියනවා මගේ පුතාට යකඩ සිංහාසනය ලැබෙයි. එයාගේ අම්මා තාත්තා ඉඳගෙන හිටපු පුටුව මම එයාට සත් රාජධානියම අරගෙන දෙනවා. මම කාලවරුන්ව ලෝකේ කෙලවරටම ගෙනියනවා. යකඩ ඇඳුම් ඇඳගෙන ඉන්නුන්ව මරලා දානවා. උන්ගේ ළමයින්ව වහල්කමඩ ගන්නවා. මම දිවුරන්නේ කඳුකර මාතාව ඉදිරියේ. තරුවේවට සාක්ෂි දරයි. මම දිවුරුන් දෙනවා සත් රාජධානියම මගේ කියලා කාල් රෝගෝ කියනවා.
නෙට් යනගමන් ඉන්න තැනට කෙනෙක් ඇවිත් කියනවා නෙට් උතුමාණෙනි ජොප්රි රජතුමා සහ වැඩබලන රැජින ඔබට එන්න කියලා කිව්වා සිංහාසන ශාලාවට රොබර්ට් රජතුමා මැරුණා කියලා මේ ගිනා කියනවා නෙට් දැන් යන්න හදන්නේ සිංහාසන ශාලාවට නෙට් ගාවට බෙලිස් සහ වාරියස් එනවා මෙතනට ඇවිත් බෙලිස් කියනවා හැමදේම හරි නගරේ ආරක්ෂක කරන හමුදාව ඔයත් එක්ක ඉන්නවා කියලා කියනවා ඒ වගේම වාරියස් කියනවා ෆ්‍රෙන්ඩ්ලි බැරතියන් ගියා එයා ගියේ සර් ලෝරා ස්ටයිරල් වගේම තවත් අය එක්ක කියලා කියනවා මේ වෙලාවේදී නෙට් යනවා සිංහාසන ශාලාවට මේ වෙනකොටත් ජොප්රි යකඩ සිංහාසනයේ ඉඳගෙනයි ඉන්නේ ජොප්රි කියනවා මගේ රාජාභිෂේකයට සියල්ල සූදානම් කරන්න කියලා කවුන්සලට අණ කරනවා සති දෙකක් ඇතුළත ඔටුනු පළඳන්න මම බලාපොරොත්තු වෙනවා කියලා ජොප්රි කියනවා හැබැයි නෙට් මේ කිසිම දෙයක් ගණන් නොගෙන මෙතන ඉන්න සර් බැරිස්ටන් සෙල්මිට කියනවා රජතුමා අවසානට කිව්ව දෙය හැම කෙනාටම ඇහෙන්න කියවන්න කියලා මේක ලියලා තියෙන්නේ නෙට් ස්ටාක්ව රාජධානී ආරක්ෂකයා විදියට පත් කරනවා කියලත් උරුමකරු නිසි වයසට එළඹෙන තෙක් රැක බලා ගන්නවා කියලත් බැරිස්ටන් සෙල්මිගෙන් ලියුම අරගෙන ඒක ඉරලා දාලා අපිට දැන් අලුත් රජතුමෙක් ඉන්නවා කියලා සර්සි කියනවා ඒ වගේම සර්සි නෙට් කියනවා අවසානයේට මම ඔයාව හම්බුන වෙලේ ඔබතුමා මට උපදෙසක් දුන්නා මමත් ඒ උදව්වම කරන්න මගේ උතුමාණන්ට දන නමලා මගේ පුතාට පක්ෂපාතකම දිවුරන්න කියලා සර්සි කියනවා මේකට නෙට් කියන්නේ ඔහේගේ පුතාට රජකමට උරුමයක්වත් නැහැ කියලා කියනවා මේ දේ කිව්ව නිසා සර්සි බැරිස්ටන් සෙල්මිට කියනවා නෙට්ව අල්ලගන්න කියලා මේ නිසා ජොප්රි කියනවා හැම කෙනෙක්ම මරලා දාන්න කියලා නෙට් කියනවා නගර ආරක්ෂක හමුදාවට රජිනවයි එයාගේ ළමයවයි අල්ලගන්න කියලා මුලදී මේ ආරක්ෂකයෝ නෙට් කිව්ව දේට කැමති වුණාට ඇත්තටම මෙතන වෙන්නේ වෙනිම දෙයක් එකපාරටම නෙට්ගේ ආරක්ෂකයින්ට මේ නගර ආරක්ෂක හමුදාව පහර දෙන්න පටන් ගන්නවා නෙට් එහෙමත් සටන් කරන්න යනකොටම නෙට්ගේ පිටිපස්සෙන් ආපු බෙලිෂ් නෙට්ගේ වෙලට පිහියක් තියලා කියනවා මම අනතුරු ඇඟෙව්වා මා විශ්වාස කරන්න එපා නෙට් උතුමාණන් කියලා කියනවා ඉතින් කට්ටිය මෙතනින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් 7 වෙනි කොටසත් ඉවර වෙනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අපට කියන්න එහෙමනම් ඉක්මනටම ඊළඟ කොටසෙන් හමු වෙමු ජය වේවා